අයිබන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් අද මම කතා කරන්නේ ඔබ බලාපොරොත්තුෙන් ඉන්න සුපුරුදු වැඩසටහන මේ අලුත් මාසයක් උදා වෙද්දි මේ මාසය ගැන අපි කතා කරනවා. ඉතින් මේ 2024 වසරේ 6 වෙනි මාසය ජුනි මාසය ඔබට කොහොමද කියලා කතා කරන්න හදන. ඉතින් ඔන්න අවුරුද්දක් උදා වුණා, අද ඊයේ වගේ වුණත් ඔන්න මාස පහක් සම්පූර්ණයෙන් ගිහලා හරි අර්ධයක් ගෙවෙන්න ඔන්න වෙන තියෙද්දි ඔන්න ඉතා සුවිශේෂී වූ මාසයක් උදා වෙනවා. මේ ජුනි මාසය ඉතාමත්ම සුවිශේෂී මාසය, මේ වසර තුළ තියෙන ප්‍රබලතම මාසයක්. ඒකට හේතු වෙන කාරණාව තමා සමස්තයක් විදිහට ගත්තාම පහුගිය කාලයට සාපේක්ෂව සියලු ලග්න ලග්න 12ටම යහපත් විදිහේ කටයුතු කාරණා යම් තාක් දුරට සිදුවෙන මාසයක්. මේකට හේතුව මොකද? මේ දුර්ලභ ගණයේ ග්‍රහ පීඨීම් රැසක් ඇති මාසයක්. ඒකට තවත් හේතුවක් වෙන්නේ ප්‍රබල ග්‍රහයෝ 4 දෙනෙම ඔන්න ස්වක්ෂේත්‍රව පිහිටීම. ඒකත් එක්ක ලග්න 12ටම අවම වශයෙන් එක හෝ පංචමහා පුරුෂ යෝගයක් පිහිටීම. ඉතින් මේකත් සමහර ලග්නවලට පංචමහා පුරුෂ යෝග දෙකක් පිහිටන අවස්ථාවක් මේක. ඉතින් ඒක නිසා මේ යෝග පිහිටෝසනින් ඒවල තුළ සුභඵල 100% නොලැබුණත් යම් තාක් දුරට ඔබට රටටත් යහපත් ලෙස කටයුතු කාරණා සිද්ධ වෙන මාසයක්. එහෙනම් අපි මේ ගැන කතා කළ යුතුමයි. අනිවාර්යෙන් මේ කියන දේවල් අහන්න. අනිත් එක පුංචි ප්‍රශ්නයක් හැමෝම අහනකට උත්තර දිය යුතුම වෙනවා. ඇයි මේ සුභ කිව්වට අපිට සමහර අයට මේ සුභඵල නොලැබෙන්නේ කියලා? ඒකට හේතු කාරණා තියෙනවා. මොකද හේතුව? එක ලග්නයක තමයි මේක පොදු පලාපල කතරේ. එතකොට ඔබේ උපන් කේන්සටහන් තුල පිහිටීම්, යෝග, ඒ වගේම අපලොපද්‍ර ඔබ ගෙවන දසාවල් ඔන්න ඕවා හේතු කරන ඔබ යම්කිසි ආකාරයෙන් වෙනස් වෙනවා. ඔබේ ලග්නයේ ඒක උනාට ඔය කියන සුභඵල අඩු වෙන්න පුළුවන්. හැබැයි සුභඵල අඩු කරන මොකක් හෝ හේතුව, කුමන හෝ හේතුවක් තිබ්බත් ඒ දේ වෙනස් කරන, ඒ හේතුව බලපෑම නැති කරන තමයි මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියන එක. ඒ නිසා ඔබ කලබල නොවි මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරන්න උත්සාහ කරොත් ඒවන් يعني ඔබට හැකි පමණ සමහරක් කරලා සමගින් සමහර කෙන පිළියම් පිළිවෙත් හැමෝටම කරන්න බෑ. දැන් ඔය බුදු පහන තියන බෝධි පූජා තියන්න කියනවා. ඒවා මේ පිට රට ඉන්නට කරන්න බෑනේ. එහෙම අවශ්‍ය නැහැ. එහෙනම් අර කියන පිරිත් එක විතරක් ශ්‍රවණය කරන සජ්ජාර නිින්ද නිදියන්න ගිහිල්ලා හිතින් හරි කියන. නැත්තම් ඊයෆෝන් එක ගන්න මේ තියෙන එක අහන්න. නැත්තම් දැන් ඔය විශේෂයෙන්ම ඔය ශිව මන්ත්‍රයක් ගැන කියනවා. ඕකක මම කියන්නේ බෝධි පූජා තියලා පුළුවන් නැත්තම් බුදු පහන තියලා තවත් පහනක් පත්තු කරලත් කරන්න කියලා. නමුත් අර විදේශ ගතලා ඉන්න අය හරි අපහසු අය අවශ්‍ය නැහැ. ඒ මන්ත්‍රය විතරක් කටපාඩමින් දැනගෙන ඒක සිහි කිරීම හොඳම ප්‍රමාණවත්. හිතින් ඒ බෝධියක් ගාවට ගිහලා බෝධි පූජා තියෙන එක කාමරේ ඉඳගෙන හිතින් හිතනවා මම බෝධියක් ගාවේ ඉන්නේ කියලා. ඒක ප්‍රමාණවත්. ඒක නිසා මම දීර්ඝ වශයෙන් මේ ගැන පොඩ්ඩක් කිව්වේ. සමහරු කියන මේ සුභඵල කිව්වට සුභ ඇවිත් නැහනේ, සුභ නැහනේ කියලා. අන්න ඒක නිසා. ඒකින්ද ඒක ඇති කරගන්න ඔබ උත්සාහ කරන්න. ඒ වගේම මේ කාලේ ඔබට මේ ගුරු මාරුව සම්බන්ධයෙන්ම වීඩියෝ පල කරා දැන් ගිය මාසේ මේ පළඳ අපි සිද්ධ වෙච්ච. ඉතින් ඒක වසරක් වගේ කාලයක් බලපානවා. ඒ වගේ මේකට ඉතා විශේෂිත වූ පිළියම් පිළියොත් මේ වසර ඒ වසර කාලයේ ගොඩ යන්න කියලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අහපු නැති අහන්න. ඉතින් අපි කතා කරමු මේ යහපත උදා වෙන දේ එකපාර එන්නේ පියවරින් පියරෙයි. හැබැයි මොන දේ වුණත් මේ කාල පරිච්ඡේදය ඉතා විශේෂයි. අනිත් පැත්තෙන් මේ පුද්ගලිකයන් සඳහා පරීක්ෂා කර දෙන්න කියලා ගොඩ දෙනෙක් ඉල්ලනවා. මම ඒ දේ කරන්නේ මේක මට ව්‍යාපාරයක් කරගන්න කොහොමත් උවමනාවක් නැහැ. මේක ආදායම් මාර්ග කරගන්නට උවමනාවක් නැහැ. මම මේ කරන්නේ මේ දේ තුළ ජීවිතේ හැමෝම අහලා මේක පොදුවේ ඔක්කොම ගොඩ යන එක්කෙනෙක් හෝ මේ වෙලාවේ ගැලවෙනවන ප්‍රශ්නකින් නැත්තම් ගොඩ යනවන ඒකයි මට තියෙන එකම ලාභය. නිසා මේ පුද්ගලික ඉස්සනම් පරීක්ෂාව ලක් කිරීම සිද්ධ කරන්න එක හොඳට මත තියන්න. මුදල් අය කර හෝ නොකර මම කේන්සටහම් පරීක්ෂා කරන්නේ. ප්‍රශ්න ගැටලුවක් තිබ්බොත් මේ කියන දේවල් තුළ පිළියම් පිළිවෙත් තුළ මේ කේන්සටහම් පරීක්ෂා කරගන්නේ මේ කියන කාරණා තුළ ෆේස්බුක් පිටුව මගේ රාගශ්‍ර නිර්වාණ ඒකට මෙසේජ් එකක් දාන්න. මම හැකි වෙලාවක ඒකට උත්තරයක් දෙන්න. හැබැයි කේන්සටහම් පරීක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලන්න එපා. ඒක කරන්න මට ඇත්තටම වෙලාවකුත් නැහැ. අනිත් පැත්තෙන් මගේ නම පාවිච්චි කරගෙන වෙලාවල් බලනවා කියලා මුදල් අරගෙන තියෙනවා. මොකද මේ මගේ වැඩසටහන් වගේ මේ මන් තියෙන ග්‍රැෆික් විදිහටම නිර්මාණය කරලා thumbnail නිර්මාණය කරලා ගොඩාක් දැන් මම දැක්කා channel වල කරයි යනවා. හැබැයි මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඒගොල්ලොත් හම්බ කරගන්න ඒගොල්ලෝ ජීවත් වෙන මාර්ගයන්නේ කරන්නේ. ඉතින් නමුත් මට තියෙන ගැටලුව මේ මං යයි හැංගෙන පරිදි ටෙලිෆෝන් නම්බර්ස් දීලා ඔය කීප දෙනෙක්ව රවට්ටලා මුදල් අරන් තියෙනවා. අන්න ඒ දේට රැවටෙන්න එපා. මොකද හේතුව මේ මිනිස්සු මේ පැත්තට යොමු වෙන්නේ අසරණ වුණාම. මේ වගේ මිනිසුන්ගෙන් කොල්ල කනවා කියන්නේ මේ මිනිස්සු ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් විය යුතුයි. කිසිම ආකාරයකින් මම මුදල් අය කර හෝ නොකර කේන්සටම් පරීක්ෂා ලක් කිරීම සිද්ධ කරන්නේ නැහැ පුද්ගලිකව.
අනිත් පැත්තේ මයි දුරකථන අංකයක් කොහෙත්ම සඳහන් කරන්නේ. එහෙනම් අපි යමු අද වැඩසටහනට. රාශිචක්‍රයේ ප්‍රථම රාශිය ලග්නාධිපති කුජ ග්‍රහයවත් අඟහරු ග්‍රහයව මේෂ ලග්නේ. මේෂ ලග්නේ අයබෝවන්, එන්න සුවිශේෂී වූ ජුනි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරද්දී, විශේෂ වශයෙන් මේ මාසයේ උදා වෙද්දිම ඔබගේ දොළොස්වැනි භාවයේ තැන්පත් වෙලා ඉන්න කුජ ග්‍රහය මාසයේ උදා වෙලා පැය කීපයක් ගත වෙද්දී ඔබේ ලග්න භාවයට පැමිණිලා ඔබට රුචක කියන පංච මහා පුරුෂ යෝගය උදා කරනවා. ඉතින් මේවත් එක්ක මේ මාසයේ කොහොම ගෙවෙයිද කියන එක ඉතා විශේෂිත වූ දැම් ගුරුමාරුදි කිව්වන් ටිකක් වාසනාවන්ත කාලයක් උදා වෙන්න කියලා. ඔන්න ඒ තත්ත්වය තුළ මේ මාසේ උදා වෙද්දී රවි සිකුරු ගුරු බුදු ඔබගේ දෙවෙනි භාවයේ ධනස්ථානයේ තැන්පත් වෙලා ඉන්නවා. ඒ වගේම කේතු ඔබගේ 6 වැන්නෙ ඉද්දි ශනි ඔබගේ 11 වැන්නෙ ඉන්නවා. ඒ වගේම 12 වැන්නෙ රාහු තැන්පත් වෙලා ඉන්නවා. කුජත් තැන්පත් වෙලා ඉන්නවා 12 වැන්නෙ. නමුත් ටිකක වෙලාවක් යද්දී මිනිත්තු කීපයක් පැය කීපයක් යද්දී මේ මාසේ උදා වෙලා ඔන්න කුජ ග්‍රහය ඔබගේ ලග්නදී ලග්න භාවයට පැමිණලා රුචක කියන පංචමහා පුරුෂ යෝගය ඔබට උදා කරනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක කතා කරා යද්දී මේෂ ලග්න හිමියන්ට කොහොම වේවිද බලාගන්න කැමතිනේ මේ ජුනි මාසය. මේ ජුනි මාසය තුළ මේෂ ලග්න හිමියන්ට ඉතා සුවිශේෂී වූ මාසයක්. මේ පෞගිය කාල සීමාව තුළ යම්කිසි පසුබෑම්, ඒ කියන්නේ පෞගිය මාසයකදී පසුබෑම් වලටත් වඩා පොඩි පොඩි බාධක නැත්තම් දෙයක් කරන්න ගියාම චුට්ටක් කල්ගත වීම, ඔන්න ඔය වගේ දේවල්, නැත්තම් ඔබ තුළ පුංචි කම්මැලිකම් කරන්න ගියාම ටිකක් එපා වෙන ගතියක් තිබ්බා. ඔන්න ඒ තත්ත්වය නැති වෙලා ඔබ තුළ යම්කිසි ආකාරයකින් වේගවත් ක්‍රියාත්මක වීමක්, කඩිසර භාවයක්, එඩිතර භාවයක් නිර්මාණය වෙනවා මේ කාලේ. ඒ වගේ මේ කාල පරිච්ඡේද තුළ වෙහෙස නොබලා වැඩ කරන්න ඔබ පෙළඹෙන කාලය. ඉතින් අතිශයම යහපත් එහෙම කරන්න. මොකද හේතුව ග්‍රහපීඨියම් තුළ ඔබට යහපතර වාසනාව වේදිලා තියෙද්දි ඒ කාල පරිච්ඡේද තුළ ඔබ ක්‍රියාත්මක වෙනවා නම්, ඔබ වැඩ කරනවා නම්, එඩිතරව කටයුතු කරනවා නම් ඔබට අනිවාර්යම සාර්ථකත්වය ලැබෙනවා. මොකද මේ කාල පරිච්ඡේද තුළ ඔන්න මේෂ ලග්න හිමියන්ට ධනය සම්බන්ධ කාරණා තුළ අතිශයම යහපත් කාලයක් කියන්නේ ඒකට හේතු වෙන්නේ මේ කාල සීමා තුළ මේෂ ලග්න හිමියන්ට ටිකක් වැඩිපුර යම්කිසි ආකාරයෙන් ඔබට නොසිතූ ආකාරයට ඔබ තුළ ධනයක් එනවා. ඒ කියන්නේ ඒකට හේතු වෙන්නේ ධනයක් එනකොට දැන් නොසිතූ ධනයක් කියව ගම අර මම එදත් කිව්වා හැමෝම හිතන්නේ මේ ලොතරැයි වාසනාවක් කියලා ගිහින් ගන්නවා ලොතරැයි අතේ තියෙන මුදලට. එහෙම එකක් නෙමෙයි මේක. මේ තේරුම් ගන්න ලොතරැයි වාසනාව තියෙනවා. හැබැයි මේ බිලියන ගණක් ගත්තාම අති සුළු පිරිසකට. හැබැයි මේ ඔබට නොසිතූ ධනයක් ලැබෙනවා කියන්නේ ඔබට කුමන හෝ මාර්ගයකින් අතිරේකව දෙයක් ඉතිරි කරගන්න දෙයක්. යම්කිසි පහුගිය කාලට වඩා සුපෝගභෝගී ජීවිතයක ගත කරන ටිකක් සැප සම්පත් භුක්ති විඳින්න පහුගිය කාලට සාපේක්ෂව. නැත්තම් මේ එකපාරම අර ලොකු සැප සම්පත් ලැබෙනවා කියන්නේ පහුගිය කාලේ ඔබ තිබ්බ තත්ත්වයට ඉදිරියට ඇවිල්ලා යම්කිසි සහනයක් ඔය සැප සම්පත් භුක්ති විඳින්න මොකක් හෝ මාර්ගයක් සැලසෙන. ඒක ලොතරැයි වාසනාවක්ද නැහැ. ඒක සුළු පිරිසකට කියමුකෝ. ඊට වඩා තවත් මාර්ග තියෙනවනේ. ඔබේ රැකියාවේ යම්කිසි ආකාර දීමන පඩි වැඩිවීම බලාපොරොත්තු වෙහි කාලය, ව්‍යාපාරේ නොසිතූ ආකාර ලාභත් වෙන කාලය, නැත්තම් නොසිතූ ආකාර වැඩක් කරලා මොකක් ඔබ කියමුකෝ, අපි කියමුකෝ ඔය මේ තැරව්කාර වැඩක් කියලා. ඒ කියන්නේ අපි බ්‍රෝකර්ලා කියන්නේ අන්න ඒ වගේ එකක් අතරමැදියෙක් වගේ ඉඳලා ඔන්න ඔබට යම් හොඳ මුදලක් ලැබෙනවා. මොකක් හෝ මාර්ගයකින් ඔබට ලැබිය යුතු යම්කිසි ලාභාංශයක් ලැබෙනවා. ඔය වගේ ගොඩාක් කාරණා තියෙනවා. නැත්තම් පරම්පරාවෙන් පවුලෙන් උරුමෙන්ද තිබිච්ච දේපලක් ලැබෙනවා. නැත්තම් කාලයක් තිස්සේ කරලා දිර තිබු මුදලක් ඔබටත් අමතක කළා, ඔබ අමතක කරලා නොලැබෙන හින්දා අතහැරලා දාලා තිබුණ ණයක් ඔන්න ලැබෙන්න පුළුවන්. ඔය වගේ කුමන හෝ මාර්ගයකින් ආර්ථිකමය වශයෙන් ප්‍රබල ශක්තිමත් භාවයක් ඇති කරන කාල පරිච්ඡේදය. මේක නිකන් අර નિરાයාසයෙන් අර ඔන්න ඔබ බලාපොරොත්තු වෙලා කරනටත් වඩා කොහෙන් හෝ નિરાයාසයෙන් ඔන්න ධනයක් ලැබෙන කාල පරිච්ඡේදය. ඒ නිසා ඔන්න සැලකිලිවත්ව කටයුතු කරන්න උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදය. ඒ වගේ මේ කාල සීමා තුළ ශාරීරික ශක්තිය ඒ වගේම ටිකක් ශරීරයේ පුෂ්ටිමත්ව යන කාලයක්. ඉතින් ඒ තත්ත්වෙන් තුළ ටිකක් අර ඇඟපතට ඇඟපත පවා ලස්සන වෙනවා. ඇඟපත ශක්තිය වැඩි වෙන කාලයක්. ඒ වගේම මේ කාල සීමා තුළ ඔය වාසනාව කියන දේ ඔබ තුළ වැඩිපු වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඔබත් නොසිතූ වෙලාවට ඔබට අර පොඩි පොඩි ඔය තියෙන්නේ අර හිතා පරණ පිනම් වගේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ ඔබ හිතාගන්න බැරි දේවල් ඔබ අතහැරලා දාලා තිබිච්ච දේවල්. සමහර දේවල් වල යනවා යමක් කරන්න. හැබැයි මේක වැඩන්නේ, මේක මට ලැබෙන්නේ නැහැ. අපි කියමු ව්‍යාපාරයක් කියලා ඔන්න ටෙන්ඩර් එකක් දාන්න යනවා. හැබැයි ඔබ දන්නවා මේ ටෙන්ඩර් එකට එන්නේ ඔබත් එක්ක අර පතාක යෝධයෝ මේ ශේෂ්ත්‍රේ. ඒ නිසා අර කවුරු හරි හිතවතෙක් කිව්ව හින්දා කියන්න වාලේ යනවා මේක මට ලැබෙන්නේ නැහැ කියන මතය තුල. නමුත් ඔන්න හිතාගන්න බෑ අර සියලු යෝධයෝ පරද්දල ඔන්න ඔබට ටෙන්ඩර් එක ලැබෙනවා. අන්න ඒ වගේ මේ එක උදාහරණයක් විතරයි. ඔය වගේ ගොඩාක් දේවල් ඔබට නොසිතූ ආකාරයේ
අන්න වාසනාවක් උරුමකම් කියන කාල පරිච්ඡේදයක් මේ කාලේ. ඒ වගේම පිනට දහමටත් හිත යොමු වෙන කාල පරිච්ඡේදයක්. ටික පින් කරන්න. හැබැයි මේ පින කියන දේ ඔය ලෝකෙට පේනවා මේ පින් බලාපොරොත්තුෙන් කරන්නේ. ගිහාම දැන් ඔබ ඉන්න වෙලාවට අසන්න කවර දැක්කහම අර ඔබට හිතෙනවා කන්න බොන්න අරන් දෙන්න. මුකුත් නැහැ. ගියා ඒ අදාළ දේ දුන්නා. ඉතින් ගියා. කිසිම ආකාරයකින් ප්‍රසිද්ධියක් බලාපොරොත්තුෙන් කරන පුණ්‍ය කටයුත්තක් නෙමෙයි මේ කාල පරිච්ඡේදය. මේ කාල පරිච්ඡේදය තුළ ඉතාමත් විශේෂ ආඩම්බරකාරයක් මේ කාලය. නිකන් අර ලොකුකමක් චුට්ටක් හිතේ වැඩිපුර දෙන මේෂ ලග්නෙම නිරායාසෙන්ම ඔය උද්දච්චකම තියෙනවනේ. තරහ වෙන්න එපා කිව්වට. හැබැයි ඔන්න ඒ தත්ත්වය දැන් මේ කාලේ ටිකක් වැඩි වෙනවා. හැබැයි ඒක ඔබේ පෞරුෂයේ කොටසක් වෙනවා. ඒ ඔබ තුළ තියෙන දැන් කාට හරි මේ මොන හරි කිව්වා අදාළ දේ කිව්වා පැත්තලා ගියා. ඉතින් ඔය දේ තුළ අර ඔබට පෞරුෂමත් භාවයක් ඔබ කෙරේ අන් අයගේ යම්කිසි ආකාරයකින් ඔබ කෙරේ යන ගෞරවයක් ඇති වෙන කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය. ඒ වගේම නිදහස් මත ධාරණ කෙනෙක් ඔබ. නිදහස් මත ධාරණ කියන්නේ තමන් හිතලා කටයුතු කරන. හැබැයි මේ දේ තුළ මේ තමන් හිතලා කටයුතු කරත් මම ඔක ගුරු මාවරුදිත ඔබට කිව්වා අර අන් අයට ඇහුම්කන් නොදී ඉන්නත් එපා. හැබැයි ඕනට අන් අයට ඇහුම්කන් දෙන්න යන්නත් එපා. මොකද හේතුව පොඩ්ඩක් නම්‍යශීලී භාවයක් මෙතනට ඇත් කරන. අනිත් අයගේ අදහසුත් අරගෙන ඒ දේවල් තුලත් අර හිතන්න ඕන දේ හිතලා ඔබේ මතය අලුත් මතයක් ඉදිරිපත් කරන. මං කියපු දේ පැහැදිලිද? මොකක් හරි දෙයක් උඩ කතා වැඩක් කර අයද්දි ඔබ ඔබගේ කරන්න ඉන්න ක්‍රමයක් තියෙනවා. සැලසුම් කරන් ඉන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඕකට තියෙන පළපුරුද්ද තියෙනවා. ගැන දන්න හරි කවුරු හරි තව ඔබට අවධාන ටිකක් දෙනවා. ඊට පස්සේ ඔබ කරන්න ඕනේ ඔවුන් කියපු අවධාන තුල ගත යුත්තත් අරගෙන ඔබ තුල තියෙන මතයත් එකතු කරලා අලුත් විදියට යන්න ගමන. ඒ තුල ඔබට සාර්ථක වෙන්න හැකියාව පාතිනවා. මොකද මේ කාල සීමා තුල අතිශයින් වාසනාවන්ත කාලය මේෂ ලග්නෙමෙන්ට යගේ වෙන්නේ. මොන දේ වුණත් පෞවිකාට සාපේක්ෂව හරියට හිතලා බැලුවොත් ඔබට ටිකක් යම්කිසි සැහැල්ලුවා යම්කිසි ආකාරයකින් යම් ඔබට තිබ්බ ඔය සැප සම්පත් හීනතාවය අඩු වෙලා පොඩ්ඩක් සැප සම්පත් භුක්ති විඳින තත්ත්වය ඔබට ගෞරවය ලැබෙන තත්ත්වය විශේෂයෙන්ම පෙන්නුම් කරනවා. මේ කාල පරිච්ඡේදවල විශේෂයෙන්ම ඔන්න රැකියා තුළ උසස්වීම බලාපොරොත්තු වන කණ්ඩායම් ඔබ කණ්ඩායමක් තුළ කටයුතු කරන ඒ තුළ නායකත්වය බලාපොරොත්තු වන සමිති සමාගම් වල තනතුරු තානමන්න බලාපොරොත්තු වුණාන ඔන්න රජයේ තනතුරු බලාපොරොත්තු වුණාන ඔන්න මේ කාල පරිච්ඡේද තුළ හේ උපරිමයෙන්ම හැබෙනවා. මොකද ඔබ තුළ තියෙන තේජාන්විත භාවය මේ කාලේ ඔබව අර નિરાයාසයෙන් එතනට අරගෙන යනවා. සමහරට ඔය කියන තනතුරු තානමන්න ඔබ බලාපොරොත්තු නොවුණු දේවල් කියන ඔබ හිතුවේ නැති දේවල් වෙන්න පුළුවන්. නමුත් ඔබට නොසිතූ වෙලාවක ඒ කාල සීමා තුළ ඒ දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේ කාලේ චොට්ටක් මේ දේ හොඳට මතක තියාගන්න. ඔය රැකියාව තුළ ව්‍යාපාර තුළ කටයුතු කරනවා නම් ඔය කටයුතු කරද්දී විශේෂයෙන්ම විරුද්ධ ලිංගික පාර්ශ්වයන් කටයුතු කරද්දී ඔය පොඩි පොඩි දැන් ඔබ තුළ මං කියන්නේ ආකර්ෂණීය බව පෞරුෂය පොඩ්ඩක් පේනත් එක්කම විශේෂයෙන්ම ඔය කාන්තා පාර්ශ්වයට ආකර්ෂණය වෙන්න නැත්නම් කාන්තාව පිරිම් පාර්ශ්වයට ආකර්ෂණය වෙන්න අන්න ඒ වගේ තත්ත්වයක් පෙන්වුම් කරන ඒවා හේතු කොටගෙන මේ කාලේ පොඩ්ඩක් ඔය රාගාධික සිතුවිලිත් වැඩි නිසා පොඩි පොඩි දේවල් වලට ඇබ්බැහි වෙන්න ඉඩකට පවතිනවා. මෙමයයි ජීවිතයේ තුළ තියෙන ඒ දේවල් ඔබ බුද්ධිය විසඳගත යුතුයි. නමුත් මට මෙහෙම උපදෙසක් දෙන්න පුළුවන්. ඒ වගේ කාරණා තුළ ඇබ්බැහි වීම තුළ මේ යහපත අවම කරගන්න යන්න එපා. නැත්නම් නිකන් ගිහින් ප්‍රශ්න නිර්මාණය කරගන්න නැතුව බුද්ධිමත්ව ඒ දේවල්ට යොමු වෙන්න. මොකද මේ தත්ත්වය තුළ ඒක පෙන්눔 කරන විශේෂ වශයෙන්ම. ඒ වගේම මේ ව්‍යාපාර තුළ හොඳ සාර්ථකත්වයක් අත් කරගන්න අලුත් ව්‍යාපාර ආරම්භන්න තියෙන ව්‍යාපාරය වෙනස් කරගෙන අලුත් මුහුණකින් කරන්න. විශේෂයෙන් මේ විදේශ සම්බන්ධතා තුළ ව්‍යාපාර කරන විදේශගත වෙන්න ඔ මේ කාලේ ඉතාමත්ම යහපත් කාලයක් වගේම ඒ කටයුතු තුළ සාර්ථකත්වයක් තියෙනවා. දැන් පහුගිය වසර ගැන පොඩ්ඩක් කතා කරොත් 2023 වසරේ මේ කාලයට ඔය වගේ අවස්ථාව ලාවට ඒවට ගියාට ඒ දේවල් තුළ තේරුමක් තිබුණා. ඒ ප්‍රතිඵල ලැබුණෙම නැහැ. හැබැයි දැන් මෙන්න ප්‍රතිඵල ලැබෙනවා. ඒක නිසා අර පහුගිය කාලේ හරි ගියේ නැහැ කියලා අනේ ඔය කතා කරලා මම ගිය අවුරුද්දෙත් මේවට සම්බන්ධ වුණා ඒවා කරගන්න බැරුව ගියානේ කියලා හිතන්න එපා. දැන් ඔන්න ඒවා හරියනවාමයි. ඒක නිසා ඔන්න ඒ තත්ත්වයන් තුළත් ව්‍යාපාර සාර්ථක වෙන ව්‍යාපාර තුළ නොසිතූ ලාභ උපයන්න හොඳ කාලය. ඔන්න ක්ෂණික ධනලාභය නොසිතූ ධනලාභය. මොකද හේතුව ඔබ බලාපොරොත්තු වෙන මේ ව්‍යාපාරය තුළ මේ වගේ අපි කියමු රුපියල් 1000ක ලාභය මේ උදාහරණයක් කියන්නේ. නමුත් මුකුමන හෝ හේතුවක් උඩ මේ දේශගුණික තත්ත්වයක් හෝ මොකක් හෝ තත්ත්වයක් උඩ ඒ ඔබ අර පරණගත ස්ටොක් එකේ මිල ඉහළ යනවා. යන්න රුපියල් 3000ක විතර ලාභයක් යනවා. ඇයි මිල වැඩි වෙලානේ? ටිකක් වැඩිපුරලා ඔබ ගත්තේ පරණ ගණන් වලට. ඔන්න දැන් විකුණන්න වෙන්නේ අලුත් ගණන් වලට. අන්න ඒ වගේ ලාභ ඉපීමේ හැකියාවක් විශේෂ වශයෙන්ම පෙන්වන්න කරන මේ එක උදාහරණයක් විතරගෙන ඒ වගේ ඔබ කරන ව්‍යාපාරවලට ඔබ කරන දේවල් වලට ගලපා ගත යුතුයි. මොකද මම මේ උදාහරණ ගැන මට හැමෝ ගැනම කියන්න බෑනේ. හැබැයි මේ කාලේ මං කිව්වේ අර කොහෙ ගියත් අර මේ යම්කිසි ආකාරයකින්
පිළිගැනීමක් ලැබෙනවා කියලා. ඔය පිළිගැනීමත් එක පැත්තකින් හේතුවක් වෙනවා. දැන් ඔබ ව්‍යාපාර කරනවා නම් මේ කාලේ ව්‍යාපාරයට සහකාරයක් අවශ්‍ය නැහැ. يعني හවුල්කාරයක් අවශ්‍ය නැහැ. කිසිම අවුලක් නැහැ. ඔබත් එක්ක හවුල්කාරයෝ ඕන තරම් ඉන්නවා. ඔබ කිව්ව සැනින් ඔබට හවුල්ලට ව්‍යාපාරෙන්න ඕන තරම් කට්ටිය නැහැ. හැබැයි මේ ව්‍යාපාරේ කොච්චරම් හවුල්කාරයෝ හිටියත් ඔබට මූලිකත්වයේ තුල තමයි ඔබේ මූලිකත්වයේ තුල තමයි ව්‍යාපාරය සිදුවෙන්නේ. අන්න ඒ දේ තුල ඔබ යම්කිසි සාර්ථකත්වයක් ලැබෙනවා. හැබැයි හවුල් ව්‍යාපාර තුල යන්න ගමන ඒක මේ ජ්‍යොතිෂ්‍ය තුල පිටින්න කාරණා නෙමෙයි. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාර කියන්නේ අපේ රටවල තුල එතරම් යහපත් දේවල් නෙමෙයි. නමුත් ඔබ බුද්ධිමත් දැන් මේ කාලේ කටයුතු කිරීම නිසා හවුල් ව්‍යාපාර එතරම් ගැටලුවක් නැහැ. හැබැයි මේ කාලේ හැමදාම පවතින්නේ නැහැනි. අන්න ඒක නිසා හවුල් ව්‍යාපාර වලට වඩා තමන් තනියම කරන ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් හින්දා මේ කාලේ හැම ගමනක් යන්න. හැබැයි යම්කිසි හවුලක් අවශ්‍ය නැතනදී ඔබ එදන්ට යන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුල විශේෂයෙන්ම ඔබට පොඩ්ඩක් කේන්ති යන කාලයක් පොඩ්ඩක් අර ඉක්මනින් වැඩක කරද්දි එකට වැඩ කරද්දි නිතර කිපෙන කුකුල් කේන්ති යනවා කියන්නේ අන්න එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක නිසා වැඩ කරන ඇත්ත ක්‍රියාවක් එහෙමෙන් ඔවුන්ට යම්කිසි ආකාරයක වචන කියන්න ටිකක් එහෙමෙන් රණ්ඩු සරුවල් ඇති කරගන්න දෝෂාරෝපණ එල්ල කරන්න හේතු කාරණා යෙදෙනවා. ඒ දේවල් පොඩ්ඩක් ඔබ තුළ බුද්ධියෙන් පාලනය කරගන්න උත්සාහ කරනවා. ඔබ තුළ මේ මානුෂිකත්වයේ තියෙන ගැටලුවක් නෙමෙයි. මේ කාලේ උඩරේ මානුෂික ගුණ තියෙනවා. අර එහෙම අයටත් අර පොඩ්ඩක් කේන්ති යනවා වැඩි. අන්න කේන්ති යෑම තුළ ෂණික කේන්තිය තුළ ඔබ යම්කිසි ආකාරයකින් අර වචනේ තියෙන ගැටලු කාර්යදේව කියන දේවල් ටික සැරගතියක් පෙන්නුම් කරනවා. ඒ පැත්ත පොඩ්ඩක් ප්‍රවේශම් යුතු ව්‍යාපාර කළත් හවුල් කරය සමග සේවක සේවකයන් ගැන ඔය වගේ පොඩි පොඩි ආරවුල් ඇති වෙනවා. නමුත් ඒවා ලොකු මහපරිමාණයක් නෙවුණත් හිත පොඩි පොඩි හිත රිදෙනවනේ. හැම කවුරුත් කැමති නැහැනේ බැනුම් අහන්න. කවුරුත් කැමති නැහැනේ හැම වෙලේම දෝෂාරෝපණ අහන්න. ඒක නිසා ඒ ඔබ පොඩ්ඩක් ඒ වචනේ කියන දේ සහ ඔය ෂණික කෝපය පොඩ්ඩක් පාලනය කරන්න වගේ බලාගන්න. ඒක ව්‍යාපාර රැකියාවටත් එමෙ රැකියාව තුළ එකට කටයුතු කරන්නට එමෙ මේ කාලේ ඉහළද පහළද නිලධාරී කියලා දාලා නැහැ. උඩම පුටුවට වුණ කිසිම අවුල නැහැ. තනතුර මොකද්ද තානාන්තරය මොකද්ද නැහැ. කියන්න ඕන දේ මූන්ට කියලා දාන. අන්න ඒ දේවල් තුළ ලොකු ලොකු අවාසි මේ කාලේ සිද්ධ නොවුණත් ඒවා අනාගතයට බලපාන ආකාරය මොකද මේ කාලේ ඔබ සාර්ථක හින්දා ඉහළයටත් ඔබ කොච්චර ඔහොම කිව්වට ඔබට ප්‍රශ්න ඇති කරන්න බැරිකම හින්දා කරබාන ඉන්න පුළුවන්. හැබැයි ඒ වාර සතුරු විහිින් නිර්මාණය කර ගැනීමක් නිසා හැම දෙයකම පාලනයක් ඇති අසාධාරණයක් දැක්කම කතා කරන එක හරි වැරද්දක් දැක්කම කතා කරන එක හරි ඒක පෙන්වා දීම හරි. ඒ නමුත් ඒ දේවල් තුලත් බුද්ධිමත්ත ඒ වැරද්ද අර කාටවත් හිත නොරිදෙන පරිදි පෙන්වා දීලා කතා කරන එක තමයි යහපත්ම මේ කාල පරිචිතුල. මොකද මේ කාලේ ලැබෙන දේ උපරිමයෙන් ලබා ගන්න ලැබෙන කාලේ උපරිමයෙන්ම ගොඩ යන්න උත්සාහ ගන්න විහිං අර ප්‍රශ්න නිර්මාණය කරගන්න නැතුව. ඔන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබේ පෞල් ජීවිත කුටුම ජීවිතය කතා කරොත් ඔන්න පෞල් ජීවිත කුටුම ජීවිතය තුළත් හොඳ වාසනාවන්ත කාල පරිච්ඡේදයක් අර පහුගිය කාල සීමා තුළ පිටච්ච අගහිංකම් අඩු වෙලා ටික ටික අඩු වෙලා ඔන්න ටිකක් පෞල් ජීවිතයේ ගෙදර තුළත් සැප සම්පත් භුක්ති විඳින යම්කිසි ආකාර ටිකක් යම්කිසි සැහැල්ලුවකින් සතුටින් කල් ගෙවන කාල පරිච්ඡේදයක් ගෘහ ජීවිතයේ වුණත් මේ කාල පරිච්ඡේදය තුළ යම්කිසි ආකාරයකින් ඔන්න විශේෂයෙන් මේ සැමියා බිරිඳ කියන බැඳීම තුළ ලිංගිකත්වය තුළ මේ කාලේ ඔබ තෘප්තිමත් කාලයක්. හැබැයි තෘප්තිමත් වුණත් අර පොඩ්ඩක් අර මම කියව දේ හොඳට මතක තියන්න අර කොච්චර බඩ පිරුණත් අර ආස කරන කෑමක් දැක්කහම මිනිස්සු කොහොම හරි කන්න උත්සාහ කරනවනේ. මේ උදාහරණයක් කිව්වේ ඒ වගේ තමයි. අර පෞල් ජීවිතය තුළ ඇතුලේ සැමියා බිරිඳ කියන සම්බන්ධතාවය තුළ තෘප්තිමත් වුණා අර හිතා ගන්න බැරි අවස්ථාවන් තුළ ක්ෂණිකව ඇති වෙන බැඳීම් හේතු කරගෙන ඒවට ටිකක් යොමු වෙන ටිකකට තියෙනවා. මේ කාල සීමා තුළ ඒවා නිසා ප්‍රශ්න ඇති නොවුණත් පසු කාලින ඔබේ නමට හානියක් වෙන ඔබේ පෞල් ජීවිතයට හානියක් වෙන දේවල් සිදුවිය හැකිනේ. අන්න ඒක නිසා බුද්ධිමත්ව කටයුතු කරන මේ කාල සීමා තුළ ඔය මේෂ ලග්නෙම තරුණ තරුණියෝ දැන් ඔය දෙමාපියන්ගේ යැපෙමින් හිටියා කියමු. අන්න ඒ වගේ අය ස්වාධීනව ගොඩනගෙන තමන් දෙයක් උපයා ගන්න මේ කාල සීමා තුළ සිතුවිලියෙන් එනවා. ඒවා ක්‍රියාත්මක කරන තොප පෙළඹෙන කාලේ අන්න අලුතෙන් දෙයක් තමන් තනිවම ගොඩ එන්න උත්සාහ දරන කාලය. මෙහෙමයි. ඒක යහපත්. ඒක අනිවාර්යයෙන්ම යන්න. හැබැයි මේ දේ තුළ ජීවිතයේ ඔය පරිණත භාවයේ ලැබූ අයගෙන් උපදෙස් අනුශාසනත් අරගෙන තමන් තුළ තියෙන නවමු දේත් එකතු කරගෙන ගමනක් යන උත්සාහ කරනවා. මොකද හේතුව ඔබ අත්දැකීම් අඩු කයනේ. ඒතර අත්දැකීම් අඩුව එකපාර ඉදිරියට එද්දී අර යම්කිසි ප්‍රශ්න ගැටලුවක් ඇති වෙනවා. ඒ ප්‍රශ්න ගැටලු කලින් අඳුරාගෙන යන්න ඕන. නැත්නම් ඒ තැන්වලදී ඔබට යම්කිසි පසුබෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ මේ ව්‍යාපාරයක් කියමුකෝ නැත්නම් මොකක් හෝ දෙයක් ව්‍යාපාරයක් කරන් යද්දී ඒ ව්‍යාපාරය කරන්න යනවනම් ඒ ව්‍යාපාරය දන්නාගේ හොඳට අහලා ඒ දේවල් ගැන හොයලා බලලා අන්න සවන් දීලා අන්න ඒ අඩුපාඩුකම් හදාන ගියොත් ඔබට මේ කාලේ ඔය එන සිතුවිල්ලත් එක්ක ඔබ ලබන ආරම්භය ඔබේ ජීවිතේ ප්‍රබල පෙරලියක් ඇති කරනවා. මොකද මේ කාලේ ව්‍යාපාර ආරම්භ කළොත් කුමන හෝ තත්ත්වයක් තුළ අතිශයම සාර්ථක වෙනවා.
හැබැයි අපි මේ කාලේ තරන්නේ ව්‍යාපාරය කරන දීර්ඝකාලීනව එදයි යන්න ඕනේ. ඒක දීර්ඝකාලීනව නෙවෙයි මේ කාලේ ඔබ ෂණික ලාභ උපයනවා. මේ ව්‍යාපාරයක් ආරම්භ කරපු සැනින් කාටවත් ලාභ ලැබෙන්නේ නැහැ ලේසියි. නමුත් මෙන්න මේෂ ලග්නෙම යන්න ලැබෙනවා. ආරම්භ කරපු සැනින්. හැබැයි ඒක දීර්ඝකාලීනව පවත්වා යනවා. ඒතර අතරමඟදී ප්‍රශ්න ඇතිනවා. මේ දැන් ජුනි මාසය ගැන මේ කතා කරන. ඒතර ජූලි මාසය, අගෝස්තු මාසය ඔහොම යද්දි පොඩි පොඩි ගැටලු මතුවෙනවා. අන්න ඒවට උත්තරත් හොයාගෙන යනවනම් ඔබට මේ தත්ත්වය තුළ යහපත ඇති වෙනවා. ඒ කියන්නේ මේක පවුලෙන් යැපෙන්නේ නැතුව ඔබ ස්වාධීනව නැගිහිටින උත්සාහයක් දරන කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම තමන්ගේ දරුවෝ ඔබට ටිකක් අර බය වෙන කාලය, ටිකක් අර ඔබ තුළ සැරපරුෂ භාවයත් වැඩි වෙනවනේ. ඒක උඩ දරුවෝ චුට්ටක් ඈත් වෙන්න හේතු කාරණා එතන. ඒක නිසා ඔබ එතනදී බුද්ධිමත් විය යුතුම තත්ත්වයක් තියෙනවා. මොකද ඒකට හේතුව අර දරුවන්ට හැමදේම සැරපරුෂ වෙලා කියලා දීලා විසඳ ගන්න බෑ. සමහරක් තැන්වල දරුවන්ට ආදරෙන් කියා දිය යුතුයි. ඒ තැනට ඔබින විදිහට ඔබ කටයුතු කළ යුතුයි. අන්න ඒක නිසා ඒ ගැන ටිකක් ඔබ උත්සාහ දරන්න, ඒ தත්ත්වය වෙනස් කරගන්න. ඒ වගේම මේ කාලේ පවුලක් විදිහට එකතු වෙලා ඔන්න පවුලේ ලෞකික දියුණුවට කටයුතු කරලා ඒ දේවල් තුළ සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. වගේම තවත් පැත්තකින් මේ කාලේ ගොඩක් ඔබේ සහෝදරයෙකුට පොඩි පොඩි අනතුරුකාරී තත්ත්වයන්, අසනීපකාරී තත්ත්වයන්, මාරක පීඩා එල්ලවිය හැකි බැවින් ඔන්න සහෝදරයන් දැනුවත් කරලා ඔවුන්ව තරමක් දුරට අර ආරක්ෂා වෙන්න, ඔවුන්ට ආරක්ෂා වෙන්න හේතු කරනා යොදවන්න කියලා ඔබට කියනවා. ඒ වගේම මේ කාලේ අධ්‍යාපනික වශයෙන් ඔන්න සාර්ථක භාවය උපරිම අත් කරගන්න කාලයක්, අධ්‍යාපනික වශයෙන් ජයග්‍රහණ අත් කරගන්න කාලයක්, විභාග තුල උපරිමයෙන් සමත් වෙන කාලයක්, තරඟ තුල උපරිම ජයග්‍රහණ හිම කරගන්න කාලයක්. ඒක කලාව වෙන්න පුළුවන්, අධ්‍යාපනයේ සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්, ඔබේ කුසලතාව වෙන්න පුළුවන්, ක්‍රීඩා වෙන්න පුළුවන්, කුමන හඳුන විශේෂයෙන්ම ක්‍රීඩා සම්බන්ධ කාරණා තුළ කටයුතු කරන මේෂ ලග්න හිමියන්ට උපරිම අන්දමේ සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. වගේම මේ දේවල් තුළ ඔබ කැපී පෙනලා ජනප්‍රියත්වය ප්‍රසිද්ධියටපත් වෙන්නත් හේතු කාරණා යෙදෙනවා. සමහරක් වෙලාවට අර ඔබට ලොකු පිළිගැනීමක් ඇති නැති යද්දී අපි කියන්නේ දැන් පාසල් යන දරුවෙක් වුණත් ඔන්න ඔබ යද්දි අර ගොඩ දෙනෙක් ඔබ දිහා බලලා මේ තමයි අර දිනපු කෙනා, මෙයා දක්ෂයා, අන්න ඔබ ගැන, ඔබ නැතතනත් ඔබ ගැන වර්ණනා කරන තත්ත්වයක් පෙන්눔 කරනවා. හැබැයි තව පුංචි දෙයක් තියෙනවා. ඕවා හේතු කොටගෙන ළඟින්ම ඉන්න හිතමිතුරන් අමනාප වෙන්න. අපේ රටේ මිනිස්සු කොහොමත් එහෙමනේ, තමන්ගේ එකට හිටපු යාළුවන තුට යද්දි පොඩි පොඩි ඊර්ෂ්‍යාකාරකම් වෙන ආයතනට ළඟම ඉන්න යාළුවා ඔබත් එක්ක අමනාප වෙන්න හේතු කාරණා යෙදෙනවා. සමහරකට ඔවුන් කියන තර්කය, ආ දැන් එයා ටිකක් ප්‍රසිද්ධයි, එයා දැන් ටිකක් උඩින් යන්නේ අපිත් එක්කනේ, අන්න ඔය වගේ තත්ත්වයන් ටිකක් පෙන්눔 කරනවා. ඒ හින්දා හිතවතුන් ටිකක් ඔබෙන් ඈත් වෙන්න හේතු කර දෙනවා. ඔබ බුද්ධිමත් ඒව දේවල් නොවෙන්න ඔවුන් එක්කත් යහපතට කටයුතු කරන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මොන දේ කරත් අර රුසියාවටත් වඩා විශාලය කියන ඊර්ෂ්‍යාව කියන දේ. ඉතින් ඒක නිසා ඒ දේවල් අපිට වෙනස් කරන්න ටිකක් අපහසුයි. ඒ වගේම මේ උසස් අධ්‍යාපනය හදාරන අයටත් කියන්න තියෙන්නේ යහපත්. මේ කාල සීමා තුළ අධ්‍යාපනික වශයෙන් සාර්ථකත්වයේ අත් වෙනවා. ආය ඔබ උසස් අධ්‍යාපනික වශයෙන් ඔන්න යම් කිසි ආකාරයේ අපිම ඩිග්‍රියක් හෝ මොකක් හරි කරලා රැකියාව බලාපොරොත්තු හිටියන, නැත්නම් ව්‍යාපාරයක් හෝ ඔබට ඉදිරියට යෑමක් බලාපොරොත්තු හිටියන, නැත්නම් එතනින් එහා දෙයක් කරන්න, මාස්ටර් එකක් කරන්න, ඒ වගේ බලාපොරොත්තු හිටියන ඔන්න ඒ කටයුතු සාර්ථක කරගන්න හරිම විදිහට කරගන්න. මේ කාලේ රැකියාව ලැබෙනවා, නැත්නම් විදේශගත වෙන්න හැකියාව පවතිනවා, තවත් අධ්‍යාපන කටයුතු හෝ රැකියාවකට ඔබේ බලාපොරොත්තුණු තැනට යන්න ලැබෙනවා. හැබැයි ඔය වැඩියෙන්ම දැන් මේ ලාවේ ඔය කැම්පස් වල අධ්‍යාපනතුල ඉන්න අය පොඩ්ඩක් ඔය ඒ පරිපාලනයත් එක්ක ගැටෙන්න හේතු කාරණා දෙනවා. මේ පොදු කාරණා හේතු කොටගෙන. ඒ නිසා මේ වෙලාවේ ඒ සම්බන්ධ කාරණාවල ඔබ නායකත්වයක් ලැබෙනවා. හැබැයි ඒ දේවල්ෙන් පොඩ්ඩක් අයින් වෙලා ඉන්න. මොකද මේ යහපත් කාල සීමා තුළ ඔබට යමක් කරගන්න, ඔබේ ජීවිතයේ අනාගත වෙනුවෙන් දෙයක් කරගන්න තියෙන කාලේ පුළුවන් තරම් උත්සාහ කරන්න, ඒ වගේ දේවල් වලට යොමු නොවි ගමන කරන. මෙහෙම අනිත් අය වෙනුවෙන් පෙනී සිටීම යහපත්, අසාධාරණ වෙනුවෙන් පෙනී සිටීම යහපත්, ඒක සීමාවක් තියාගන්න. අන්න ඒක හොඳට මතක තියාගෙන කටයුතු කරන මේ කාලේ. මොකද ඒ වගේ දේවල්ට ඔය උද්ඝෝෂණ, ඒ වගේ දේවල් කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදයක් ඔය විශේෂයෙන් මේෂ ලග්න හිමියෝ ඒ දේ තුළ මූලිකත්වය අරන් කටයුතු කරන කාලයක්, උසස් අධ්‍යාපන හදාරණය. නමුත් ඒ දේන් වෙන්නේ ඔබට ඉදිරියට යන තියෙන හොඳම தত্ত্বය අවම කරගන්න එක. ඒ නිසා පුළුවන් තරම්, මොකද හේතුව මේවා මේ ඇත්තටම සාධාරණ සාධාරණ වෙනට වඩා ඔබ වෙනත් අයගේ ඌමනාවලට පාවිච්චි වෙන්න ඉඩකඩ පාතන නිසා මේ කාලේ මේෂ ලග්න හිමියෝ නෙමෙයි කවුරු ගත්තත් මේ වෙලාවේ ඔය කලකෝලහලන් වලට සම්බන්ධ නොකර නොවි ඉන්න තරමට ඇඟට ගුණයි. මොකද මේ දේවල් තුළ ක්‍රියාත්මක වෙන්නේ අර අදිසි හස්ත. ඒ නිසා ඔබට පස්සේ පාඩු වෙනවා. අන්තිමට අර ඔබ නියෝජනය කරපු කිසිම කෙනෙක් ඔබට නැති වෙනවා. එන්න ඒ දේ හොඳට මත තියන මේෂ ලග්න හිමියෝ කටයුතු කරන මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම
විදෙස්ගත ලයින්න යහනවා අපිට ගැන කියන්න නැද්ද කියලා. නෑ මේ කිව්වේ ඔබටත් එක්කමයි. මේ මුලින්දන් අග දක්වාම කියපු හැම කාරණාවම ඔබටත් බලපානවර. ඔබ තුළ ඔබේ කරන රැකියා තුළ හෝ යම්කිසි ආකාරන අතිරේක වහරි පාට් ටයිම් ජොබ් කරලා හරි ඔන්න මේ කාලේ වැඩිපුර මුදලක් අතර එන කාලයක් ඉතිරියක් කරගන්න පුළුවන් වෙන කාලයක් යාන වාහන නිවසක් ගන්න බලාපොරොත්තු වෙන ඒවා බලාපොරොත්තු වෙන ආකාරයට කරගන්න පුළුවන් නැත්තම් කොහෙන් හරි ලැබෙන කාලයක් නොසිතූ ආකාරයේ අන්න ඔබත් එක්ක වැඩ කරගෙනදී ඔන්න ඔබට මුදලක් වැඩිපුර වැඩ කරන තැනින් දෙන්න පුළුවන් අන්න මේ කාලේ ඒ වගේම අලුත් ව්‍යාපාර ගැන හිත යොමු වෙන කාලයක් ඔය කොමන දේත් එක්කම එහෙමයි හැබැයි එක පැත්තකින් ගැටලු මතුවෙන ගැටුම් මතුවෙන්නේ එකට වැඩ කරන ඉඩකඩ තියෙනවා ඒක නිසා ඒ ගැන ප්‍රවේසම්කාරීව කටයුතු කරන්න උත්සාහ කරන එච්චරයි නැතුව අතිශයම සාර්ථකයි අසනීප රෝග පීඩා ගැන කතා කරොත් මේ කාල සීමා තුළ ඔය මහා අසනීප ලොකු අසනීප නම් වැඩි ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේෂ ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය තුළ හැබැයි පොඩ්ඩක් ඔය පාද ආශ්‍රිත කකුල් ඉදිමීම් හේතු කාරණා එන්නේ වගකොඩු සම්බන්ධයෙන් අක්මව සම්බන්ධයෙන් පොඩි පොඩි අනතුරු කාලික තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් ඒවා මහා පරිමාණයේ අසනීපත් නෙමෙයි නමුත් ඒව ගැන ඔබ යහුසුලව කටයුතු කරන හැබැයි සෙම් කෝප වීම නම් උපරිමන්තයෙන් පාතේනවා දැන් මේ කාලේ අමුතුවෙන් කියන්න ඕනේ ලොකු ඉඩෝරයකට පස්සේ ඔන්න වර්ෂාපත් වෙනවා මේවත් එක්ක පොඩ්ඩක් ඔය සෙම් රෝග බහුල වෙන කාලයක් පොඩි පොඩි අසනීප කාලේ තත්ත්වයන් ඔය හිසේ රුදා උදේ නැගිටිද්දි ඒ වගේ තත්ත්වයන් නම් පෙන්눔 කරනවා ඒ දේවල් නොසලකා හරින්න එපා ඒ දේවල් වලට ඒ කරන්න පුළුවන් උපරිම දේ කරලා ඔබ අර මොකද හේතුව ඔය අසනීප පොඩි වුණාට ඕවට පුළුවන් එක දවසක් ඔබේ සම්පූර්ණ නැති කරන්න දරා ගන්න බැරි හිසේකක් වුම අන්න එදාට ඔබේ විශේෂම දා රැකියාව හෝ වේවා ඔබේ අධ්‍යාපන කටයුතු හෝ වේවා මොනක් හෝද වැඩක් කරන්න තියෙන දවසක් අන්න එතකොට පුළුවන් පොඩි හිසේකක් වුමට මේ එක දෙන්නේ නැති වෙන හිසේකක් වුමට හැබැයි ඔබට මේ දවසම නැති කරලා ඔබේ ඒ හොඳ දවස නැති කරන්න. අන්න ඒ නිසා ඒ ගැන සැලකිලිමත් කටයුතු කරන්න උත්සාහ කරන්න ප්‍රතිශක්තිකරණය වැඩි වෙන ආකාරයේ කටයුතු කරන්න දැන් ඔය තියෙනනේ. අපි ගන්න ආහාර පානවල ප්‍රතිශක්තිකරණය වැඩි ආහාර තියෙන. ඒ වගේම කොත්තමල්ලි, ඉඟුරු කොත්තමල්ලි, වෙනිවල්කට ඔය වගේ දේවල් ටිකක් තම්බලා බොන්න. ඔය අපේ ක්‍රමය තුල ඕනතරම් ගෙදර අම්මලා තාත්තලා වගේ දන්නොත් අන්න ඒ වගේ දේවල් තුල ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන ආකාරයේ කටයුතු කරන්න. එතකොට මේ தත්ත්වය මගහරවා ගන්න පුළුවන්. ඉතින් කොහොම තමයි මේෂ ලග්න හිමියන්ට මේ ජුනි මාසය ගෙවෙන්නේ? හැබැයි මේක ජුනි මාසයට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. කොහොම හෝ මේක ඔබට ඉදිරියට ලොකු ගමනක් යන්න හොඳ ආරම්භයක් ගන්න පුළුවන් වාසනාවන්ත මාසයක්. එහෙනම් මේ දේ තුල අර මම මුලින්ම කිව්වා වගේ අතිශයින් සුබඵල ඔබට නොලැබෙන්න හේතු වෙන කාරණා ඔබේ පුද්ගලික ජීවිතහන් තුල තිබිය හැකි. ඒ දේවල් වෙනස් කරගන්න මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිව කරලා ඔබ ජීවිතේ ජය ගන්න. මේෂ ලග්න හිමිනි කාලකට පස්සේ මේ වගේ හොඳ කාලයක් ආවේ මේක අතාරින්න නම් එපා. මොකද ඉදිරියට ඔබ යම් කිසි දෙයක් කරගත යුතුමයි. අපි ඇත්ත කතා කර යුතුයි. අනිවාර්යෙන් ලබන වසරේ මාර්තු 29 වෙද්දි ඔබට ලග්න ඒරාශ්‍රකය ලබන වසර 7ම ආර. එහෙනම් ඒ කාල සීමා තුළ යම්කිසි ඒ කාල සීමා තුළ දැන් ඔබ යම්කිසි ස්ථාවරතක හදන් තිබ්බනේ තවත් ඉදිරියට යන්න ඒ රාෂ්ට්‍රක ඇතුළේ තියෙන වාසනාව ගන්න පුළුවන්. කවුරුත් කියන්නේ ඒ රාෂ්ට්‍රක තියෙන වාසනාවන්ත පැත්ත. අපි ඒක එදාට කතා කරමු. හැමෝම කියන්නේ ඒ රාෂ්ට්‍රක තියෙන අපල විතරයි. අන්න ඒ හොඳ ඔබ හොඳ අත්විවරමක් ශක්තිමත් අත්විවරමක් දාලා තිබ්බොත් මොන වැස්ස මොන හුළඟ මොන ගඟ අතුරාවත් ඒ අත්විවරම ගැලවෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ඔබ මේ වෙලාවේ ශක්තිමත් ආරම්භ කරන් තියාගන්න. අන්න ඒ රාෂ්ට්‍රක යාවට පස්සේ ඒ රාෂ්ට්‍රක දෙන යහපත් පැත්ත අපි මතු කරගනිමි. අපි එදාර කතා කරමු. ඒ දේ තවත් ගොඩනගා ගන්න විදිහ. එහෙනම් මෙන්න මේ මාස ටික ඔබ හොඳ කල්පනාවෙන් වැඩ කරලා මේ තියෙන යහපත්ම කාලය තුළ පුළුවන් තරම් එක්ස්ප්‍රස් කරගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔය තියෙන ණය තුරුස් තියෙනවා ඒ වගේ දේවල් ඉවත් කරගන්න. මොකද ඒකට පාර හැදෙනවා. ඒවා ඉවර කරගන්න. ඒවා තුළ යන ගමනක් යන්න. හැබැයි මේ හැම දෙයකටම ඔබ තුළ තියෙන අර මානසික ශක්තිමත් භාවය අවශ්‍යයි. ඒකට මේ පිළියම් පිළිවෙත් නිවැරදිව කරන්න ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. මේ කතා කරන ජුනි මාසෙන් ඉස්සරහට වෙන දේවල්. එහෙනම් මේ පහුගිය දේවල් හිතන්න එපා. අපෝ මට හරි ගිල් නෑ මේ වෙද්දි එපා වෙලා නෑ මේ වෙද්දි එපා වෙලා ඉන්න ඔබ හෙටින් පස්සේ වෙනස් වෙන්න පුළුවන් පියවරෙන් පියවර. ඒක නිසා ඊයේ අද දේවල් නෙමෙයි හෙට ගැන හිතලා වැඩ කරන්න. ඔබට දිනන්න පුළුවන් කොහෙත්ම කලබල විය යුතු නෑ. ඔබ දිනනවා දිනනවාමයි. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මේ පිළියම් පිළිවෙත්වල වැදගත් භාවය ඔබ දන්නවා. මොකද හේතුව මේ කියන පොදු පලාපල කතනය තුළ තියෙන සියලු සුබ ඔබට අත්කර ගන්නත් සියලු අසුබ බැහැර කරන්නත් මේ පිළියම් පිළිවෙත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. ඒක නිසා ඔබට හැකි පරිද්දෙන් ඔබට කරන්න පුළුවන් විදිහට මේ පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මූලික වශයෙන් මම ඔබට කියනවා අර හැමෝටම කරන්න පුළුවන් දේ උදෑසන අවදි වෙන ගම රාත්‍රි නිින්දර පෙර අනිවාර්යම මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව,
ශ්‍රවණය කරන්න සජ්ජායනා කරන පුරුද්දක් කරගන්න. මං හැමදාම කියනවා ඔවා ඔබ අර නැකිටලා පිරිසුදු වෙලා තමන්ගේ ආගම දහනට කටයුතු කරන එක හොඳයි. නමුත් ඕවා කරලා අර පිරි ශ්‍රවණය කරන්න ඔබ ගියොත් ඕක උපරිම මාස දෙකක් කරයි ඔබට ඒක මග ඇරෙන එක නිසා ඔබ පුරුද්දක් කරගන්න. නැගිට ගම ඇඳේ ඉඳලා ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔය YouTube එකේ ගිහිල්ලා මේ සූ ටීවී එකේ තියෙන නිවැරදි අති නිවැරදි උච්චාරණ සහිතව සිංහල තේරුමත් එක්ක මේ පිරිත් ඒ ගිහිල්ලා බලන සූ ටීවී වල දෙවෙනි ප්ලේ ලිස්ට් එකේ ඒ පිරිත් ටික තියෙනවා. අන්න ඒව ශ්‍රවණය කරන්න හොඳටම ප්‍රමාණවත්. ඇඳේ ඉන්න ගම ඊය ෆෝන් එක ගහගෙන හරි කමන්නේ සින්දුවක් අහනවා වගේ හරි උදේ නැගිටලා මේ කෙටි පිරිත් ටික ශ්‍රවණය කරා, මෛත්‍රී භාවනා පුංචි වෙලාවක් කරා, ඔබ ඔබේ කටයුතු ටික කරන් ගියා. මෙහෙමයි මේකට මිනිත්තු 30ක් විතර ගත වෙයි. එහෙනම් ඔබ කලින් ටිකක් නැගිටලා ඒ දේවල් කරන්න. ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන් කර යන්න. රාත්‍රී නිින්දර පෙරත් ඒ විදිහට මැදට ගිහිල්ලා මේව ශ්‍රවණය කරලා කරන්න. මොකද මම මේක හැමදාම කියනවා. සමහරුන්ට ඔක යම් කිසි ආකාරයෙන් තර්මද්දුවට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ තමයි අංක එක සිදුවිය යුතු දේ. මේ දේට පුළුවන් ප්‍රබල වෙනසක්කමක් කරන්න. මොකද ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට් වල ඔය දේවල් හරියට කරන මිනිස්සු මේ නරකම නරක කාලා කියලා ගෙලා වැළුවත් කිව්වත් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගත්තේ සාක්ෂි දරලා ඇති. හිතාගන්න බැරි යහපත මේ වගේ හොඳ කාලයක් ඇවිල්ලා නැහැ කියන. මේ හැබැයි මේවා මේ ආවට ගැන මේ දවස් දෙකකින් ප්‍රතිඵල දෙන දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ කරන් යද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතය යහපත් වෙනසක් සිද්ධ වෙන දේවල්. ඒ නිසා මග හැරගන්න නැතුව ඒ දේ කරන්ද. ඒ වගේම ධම්මචක්කම් පවත්වන සූත්‍රයන් නිතර ශ්‍රවණය කරන සජ්ජාන කරන පුරුද්දක් කරගන්න. මේ කාලපාවචය තුළ අනිත් පැත්තෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන සජ්ජාන කරන මේ දේවල් තුළ ඔබට ලොකු යහපතක් සාර්ථකත්වයක් ළඟා කරගන්න හැකියාව තියෙන මනසට වගේම සැහැල්ලුවක් අත්කර ඔබට තේරෙවි කරන් යන්නකෝ. සතියක් දෙක තුනක් යද්දි ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් පෙන්නයි. ඔබ පරදින්න ගිහිල්ලා අන්තිම මොහොත දිනාවේ ඔබට අනතුරු කරදර පෙනිපෙනී ඔබට ආරක්ෂාව සැලසෙවි. උත්තර නැති ප්‍රශ්නවලට හිතාගන්න බැරි විදිහට ඔබට ඒ ප්‍රශ්න ගැටලු විසඳාගන්නට උත්තරයක් ලැබෙවි. ඒක නිසා ඔබ ඒ ගැන එක අනිවාර්යයෙන්ම පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ දේ ඉතාමත් බලගත් දෙයක්. ඒ දේ කරන්න උත්සාහ කරන අනිත්‍ය තමයි. කිසිම ආගම දහමකට කිසිම ගැටලුවක් නැහැ. පිරිත් ශ්‍රවණය කියන පිරිත් ශ්‍රවණය තුළ තියෙන දහම මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් දහම කියන්නේ යහපත් දේ. යහපත තමයි මේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට ශබ්ද විද්‍යාව තුළ ඒ දේ තුළ තියෙන යහපත ළඟා කරගන්න ඔබ කිසිම ආකාරයකින් පැකිලෙන්න එපා. මොකද පිරිත් කියන්නේ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක සෝබා දහම දහම. ඒක හොඳට හිතර ගන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අර මාසයේ ආරම්භයේදී මම හැමදාම කියන දේ කරන්න උත්සාහ කරන්න පළවෙනිදා උදා වෙද්දී සූර්ය උදා වෙන වෙලාව බලාගන්න ඔබේ ඉන්න රට නගරයට හොයාගන්න පුළුවන් Google එකේ කියලා සර්ච් කරා නම් දිනේ දැම්ම ජුනි 1 2024 කියලා ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා. ඊට පස්සේ දිනේ දැම්ම ආර විදිහටම ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට පැකට් එකම නැද කලින් නැගිටලා මුලින්ම පිරිසුදු වෙන්න නාන්න පුළුවන් නම් හොඳයි. ඔය පීනස් ලෙඩ තියෙන නාන්න එපා. අන්තිම පීනස් ඒ වැඩි වුණාමත් මට බැනුම් අහන්න වෙයි. ඒගොල්ලෝ ඔය ටිකක් යම් කිසි ආකාරයෙන් මූණකට හොදලා ඔන්න ඔබ ඉස්සල්ලාම කරන්න ඕනේ ඔබට ඔබ කරන ආගම බුදු බුදු දහම නම් බුදුන්ට පහන් දැල්වීම. එහෙම නැත්නම් ඔබගේ ආගම දහම නම් කටයුතු කරන ඕනම ආගමකට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කටයුතු කරා ඊට පස්සේ ගිහිල්ලා උදෑසන කිරිබත් සකස් කරගත්තා. මේ කිරිබත් සෙම තියෙනවා මට පීනස තියෙනවා මට කිරිබත් ගන්න හොඳ නැහැ කියලා හිතනවා. මේ පුංචි ප්‍රමාණයක් කෑවම හොඳටම ඇති. එහෙනම් ඒ ලොකුවට හිතන දේවල් නෙමෙයි. ඔන්න කිරිබත් සකස් කරගන්න ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ කෙනෙක් ලබා හරි කරගන්න. මේ කාලේ මේ රතු හාලෙන් රත්තරන් හුරු හාලකින් මොකක් හෝ රතු කැකුළු හෝ වේවා කළු හීනැටි උම්මන හෝ විදිහේ රතු හාලකින් ඔන්න කිරිපැත පිළියෙල කරගන්න හැකින යහපත් නැති අය කියන ඕනම එකකින් ඒ දේ කරගෙන පිටරින් යන කිරිපත් හදන්න බැරි වෙයි. හිතන්න එපා ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න ඉතුරු දේවල් ටික හරියට කරන්න. කිරිපත සකසලා ඊට පස්සේ ඔබ ආහාරට ගන්න. ආය කියනවා ඔබම කරන්න ඕනේ නැහැ. ගෙදර වෙන කෙනෙක් කරත් ඒක කමන්නේ නැහැ. කිරිබත් වෙන වැඩි. කිරිබත් චුට්ටක් සීනි හරි පැණි රස දෙයක් එක්ක ආහාරට අරගෙන ඔබ ඉස්සලාම කරන්න ඕනේ කොලයක විපැනු කරගෙන මේ මාසයේ ඔබගේ යම්කිසි ආකාරයේ ආර්ථික මේ වශයෙන් සැලැස්ම සකසගන්න. මොකද්ද? යන වියදම් ගැන මේ මාසය තුල ඔබට ආහාර පාන සඳහා මෙපමණක් අවශ්‍යයි. සෞඛ්‍ය වියදම් මෙපමණක් අවශ්‍යයි. ඉන්ධන ගමනාගමන අධ්‍යාපන හැම දෙයක්ම ලියන්න. ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන් සමහර ටික වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි අදහසක් පෞගිය මාස වලින් අරගෙන ලියන්න. ඒ අතර ඔබ ඉතිරි කිරීම සඳහා පොඩි මුදල රුපියල් 1000ක් හරි කමන්නේ ඉතිරි කරනවා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. ඒතරම ඔබට එන අගයක්. ඒතර ඔබ මේ මාසය තුල ආවම වශයෙන් ඔබගේ අවස්ථා සපුරා ගන්න මේ මුදල ඉපේ යුතුයි. එතකොට මේක තුල මේ පිළියමෙන් බැහැරව ඔබට මේ උත්සාහ කරන්න පුළුවන් මේ ඔබ ලියපු මේ ඇස්තමේන්තුව කිසිම ආකාරයකින් යම් කිසි ආකාරයෙන් අර ඉක්මෝ යන නොදී වග බලා ගන්න.
පුළුවන් තරම් රුපියල් 500ක් 200ක් හරි කමන්නේ ඒවා ඉතිරි කරගන්න. අන්න එහෙම උත්සාහ කරන්න. ඒක වෙනම කතාවක්. ඒක මේ පිළියමේ කොටසක් නෙමෙයි. නමුත් මේ අතිරේකව තියෙන දේ. ඒකතර ඔබට මාස සැරසුම් කරගෙන තවත් ලේසි වෙනවා. ඊට පස්සේ ඔබ කරලා අර සූර්ය උදා වෙන වෙලාව ඔබ දන්නවනේ. අන්න ඒ වෙලාවට ගිහිල්ලා ඔබ නැගෙනහිර දිශාව බලන්න. දැන් සූර්ය කිරණ පොළොවට පතන නැහැ, පේන අය ඉන්නවා. ගොඩනැගිලි අතර ඇතුලේ ඉන්න අය ඉන්න. කවුරුත් කමන්නේ. ඔබ කාමරේ හරි කමන්නේ නැගෙනහිර දිශාව බලලා ඔබ සූර්ය නමස්කාරය කරන. සූර්ය නමස්කාරය කරන විදිහ ඔබ කියන්නේ මේ සූර්යාට ඔබට අපිට දෙන දෙයට කෘතඥතාවය පළ කරන්න, ස්තුතිවන්ත වෙන්න. මොකද අපිට මේ හැමදේම රඳාපා දෙන මේ සූර්ය ආලෝකය මත, මේ අපිට මේ ගස් වලින් ආහාර නිෂ්පාදන ක්‍රියාවල ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන්නේ මේ සූර්යා නිසා. මේ ලෝකේ පැවැත්ම රඳාපා දෙන මේ සූර්යා නිසා. ඉතින් ඒකට ඔබ ස්තුතිවන්ත වෙලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් කියන්න. කීප වතාවක් කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න, මේ මාසය තුළ මට මේ ජීවත් වෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි. මේ ලෝකෙ තුළ මේ යම්කිසි ආකාරයෙන් මේ ගුප්ත දෙයකින්වත් බලයකින්වත් සිදු යුතු දෙයක් නෙමෙයි. මේ දේ තුළ මේ මගේ ඕරා එක, මේ විශ්ව ශක්තිය තුළ මේ දේවල් වල තියෙන බාධාවල් දුරු වේවා. ඒ කියන්නේ මේකට ඔබ හම්බ කරන්න තියෙන දේ, ඔබ කරන දේ තුළ එන බාධාවල් දුරු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. දැන් තේ වහිනවා දේශගුණික ගැටලු වෙන්න පුළුවන්. නැත්තම් දේශපාලන ගැටලු කුමන හෝ මාගෙන් එන කිසිම ගැටලුවකට මගේ මේ ඉලක්කයට ළඟාවීම මේ මාසය තුළ වළක්වන්න නොහැකි වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා, ඒ වගේම හිතන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙන ජීවියෙන් ඉඳලා විශාල ජීවිය දක්වා අහිංසක සතෙක් ඉඳලා නපුරු සතා දක්වා සියලුම සත්වයන්ට මේ මාසය තුළ යම්කිසි ආකාරයෙන් තමන් ආහාර වේලනේ අත්‍යවශ්‍යම දේ, ඒ ආහාර ටිකවත් සපයා ගන්න ලැබේවා. අගහිංගම් දුරු වේවා. සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු සිද්ධ කරන් යන්න. අර අනිවාර්යයෙන්ම අර සැලසුම් අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් ඉතිරියක් කරගන්න බලන්න. එතකොට මේ මාසෙද ලෝක කීප කාලයක් ඔබට සමහරට මේ කියද්දි විහිලෝකගේ හැඟෙයි නෑ. ඔබ කරන් යද්දී ඔබට පැහැදිලි වෙවි ඔබේ ජීවිතයේ සැලසුමක් එක යද්දී වගේම ඒ කාලේ ගිය සැරේ හම්බ කරන දේවල් කොහෙන් ගියාද නෑ, කිසිම ඉතිරියක් නෑ, එහෙම නැත්තම් මදි හම්බ කරන දේ කියන ඒ හැඟ ඒ දේ සියලු දේ හිතාගන්න බෙද වෙනස් වෙලා ඔබට ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නට ඒ හැමදේම සාර්ථක කරගන්න හැකියාව ලැබෙවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම පුළුවන් නම් සිකුරාදා දවසක නැත්නම් වෙන දවසක හරි කමන්නේ දවල් ආහාර වේල නිරහාරව ඉඳ උත්සාහ කරන මාසෙ එක දවසක් හොඳට මැදි හැකියාව පමණයි. අසනීපය කරන්න යන්න එපා, ගැබෙනි අය කරන්න යන්න එපා, කුඩා දරුවෝ කරන්න යන්න එපා. මේ ඔබට හැකියාව. මොකද වේලක් නොකා හිටියා කියලා මැරෙන්නේ නැහැ. ඒක හරි. අන්න නිරාහාර වේලක් ඉඳලා ඒ වේල කන නැති කෙනෙකුට දෙන්න. දෙන්න කෙනෙක් නැත්තම් සතෙකුට හරි තමන් ගෙදර ඉන්න සතර දීලා ඩන්නේ, ඔය කුරුල්ලෙකුට හරි නැත්තම් පාරින් ඉන්න සතෙකුට හරි දීලා තමන් බඩගෙන ඉන්න, අර නිතර බඩගෙන ඉන්න කෙනෙකුට බඩගෙන නිවන්න. ඒක ඕකට කියන්නේ මර්ධනක ක්‍රියාවක් කියලා. මොකද ඒ දේ තුල ඔබට අත් වෙන දේ අර යම්සි ඔබ වේදනාවක් විඳිනවා, බඩගින දරා ගන්න අමාරුයි, ටිකක් වතුර බොන්න, වතුර නොබී ඉන්න එපා. ඔබට එතකොට ටිකක් ඇඟට දැනෙනවා මේ දේ. එතකොට මේ දුකක් විඳින්නේ. අන්න ඔබට දුක් විඳීමතේ අකුසල් දන අකුසල් ගෙවෙනවත් වගේම ඔබ මේක වෙන කෙනෙකුට දීම තුල ඉතා මනා කුසලයක් ලැබෙනවා. ඉතින් එකකට වඩා දෙන්න පුළුවන් නම් දෙන්න ගැටලුවක් නැහැ. අර ඔබේ ආහාර වේල තමයි මෙතන වැදගත්ම තැන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් තුල ලොකු දේවල් කියලා හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වෙන්න කියලා ඉදලා කරන්න ඕනේ නැහැ. තමන් තුල තෘප්තිය ලබන්න කරන්න. තමන් බඩගින්නේ හිටියත් වෙන කෙනෙක් බඩගින්නේ නිවා ගත්තා නම් ඒක නා හැමදාම බඩගින්න ඉන්න කෙනෙකුගේ බඩගින්නේ නිමුවානේ. අන්න ඒ සතුට ඔබ හිතේ තියාගන්න. ඉතුරු දේවල් සියල්ල වක්‍රාකාරයි. මොකද ওই හැම දේ තුලම ඔබගේ මනසර ඇති වෙන විශේෂිත වූ ධනාත්මක භාවය ඔබ සාර්ථකත්වයට ගෙන යනවා. ඒ නිසා ඒ දේ තුල කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගුරුමාරුව තුල සිංහල අවුරුදු පලාපලෙත් ඒ වගේම මැයි මාසේ පලාපල තුලත් කිව්වා විශේෂ වූ ශිව මන්ත්‍රයක් ගැන. මන්ත්‍රයක් එක කරන භාවනාවක් ගැන. ඒ භාවනාව තුළ කටයුතු උත්සාහ කරන්න. මොකද මේ කාල සීම තුළ ගුරු ගහය ඔබගේ ලග්න භාවයේ ගමන් කරන නිසාවෙම විශේෂ වශයෙන්ම ගුරු මහදසාතුරු දසා ගත කරන අයත් අනිත් අයත් බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න. බෝධි පූජාවත් කිසිම ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒ දේ තුළ තියෙන භාවනාවක්. ඒ බෝධි පූජා කටයුතු ගැනත් මම ගුරුමාරු වීඩියෝ කියලා තියෙක පොඩ්ඩක් අහනවා. නැත්නම් මේ වැඩසටහන තවත් දීර්ඝ වෙනවා කියන්න ගියොත්, ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් ඔබ සාමාන්‍ය පරිදි බෝධි පූජා පවත්වලා මෛත්‍රී භාවනාව කරන්න කරලා ඒ ශිව දෙවියන්ට මම කියපු ඒ යම්කිසි මන්ත්‍රය කීප වතාවක් කියන්න. නැත්නම් ඔබ නිවසේ ඉඳලා බුදු පහන තියලා තව පැත්තකින් දෙවියන්ට පහනක් තියලා ඔය මන්ත්‍රය කීම පුරුද්දක් කරගන්න. ජීවිතයට ගැටලුවක් එන වෙලාවක
යම් කිසි ආකාරයකින් කරදරයක් එන හැම වෙලාවකම උත්තරයක් නැති හැම වෙලාවකම මේ යන් ඒ මන්ත්‍රයත් මෝර පිරිතත් සිහිකරන්ද කටපාඩමින් දැනගෙන අන්න එතකොට ගොඩාක් ගැටලු හිතාගන්න බැරි විදිහට මේක මේ දේ තුල ගොඩාක්ම සිදුවෙන්නේ ඔබ තුල පවතින ඍණාත්මක බලවේග සියල්ල ඉවත් වෙලා විශ්ව ශක්තිය තුල තියෙන බලය ඔබව ධනාත්මක කරලා හිතාගන්න බැරි සාර්ථකතර ඔබ ගෙනින ඒ නිසා ඒ දේ කරන්ද මම කෙටියෙන් ඒ මන්ත්‍රය කියන්න ඒ මන්ත්‍රයේ ඒ ආකාරයෙන්ම මේ තිරයේ දිස්සේවි කටපාඩම් කරගන්න ඒ විදිහට කටයුතු කරන්න මොන ආපල මොන ගැටලු තිබ්බත් ඔබේ සාර්ථකත්වය වළක්වන්න කිසිවෙකුට නොහැකි වේවි. ඕම් ත්‍රයම්බකං යජාමහේ සුගන්ධි පුෂ්ටි වර්ධනං ඌර්වාරුකුමය බන්ධනාන් මෘත්‍යුර්මුක්ෂීයම් අමෘත. ඉතින් ඔය වගේම විශේෂ වශයෙන්ම මම පහුගිය වීඩියෝ වල කියලා ඇති අර ඔබ නිතර දකින වර්ණ ගැන සැලකිලිමත් වෙන්න කියලා නිතර පේන තැන්වල රෝස කොළ කහ තැඹිලි තදදම් කියන වර්ණ රෝස කොළ කහ තැඹිලි තදදම් කියන වර්ණ නිතර දකින්න සලස්වන්න අන්න ඒ දේ තුලත් ඔබගේ සෞභාග්‍ය ඔබේ ඉදිරිතරකම ඔබගේ ප්‍රඥාව ඔබගේ නිරෝගී භාවය ඔබගේ ආදරණීය භාවය සියලු දේ සැකසෙවි. ඒ නිසා ඔය පර්ස් එකේ පොඩි පොඩි තීරු හරි අලුත් වෙන ඔය පාටින් නිතර ඉඳගන්න මේසේ ඉස්සරහෙන් තියලා තියෙන නිදාගන්න ඇඳට ඉස්සරහ තියෙන නැගිට ගාම ඔබ පේන්න වාහනේ උඩ වින්ස්ක්‍රීන් එක වැහෙන්න මලවන්න එපා ඉස්සරහ පේන විදියට පොඩ්ඩක් ඔය පේන්න ස්ට්‍රීම් වීල් එකේ හරි ගමන්නේ මේ පාට වලින් හදා ගන්න උත්සාහ කරන්න අන්න නිතර ඇස්වලට මේ වර්ණ ගැටෙන විදියට කටයුතු කරන්න ඒ දේවල් තුලත් ඔබේ ඕරායක බලත් කර මේක ගුප්ත කිසිම දෙයක් නෙමෙයි මේ විද්‍යාත්මකව සනාථ කරපු දෙයක් තමන්ගේ ඕරායක බලවත් කරගන්න මේ වර්ණ ලොකු සහායක් දක්වන වගේම ඒ දේ තුල ඔබට යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව දෙනවා මේ කිසිම දෙයක් ආවට ගියර කියන දේවල් නෙමෙයි සියලු දේ අත්හදා බලලා කාලයක් තිස්සේ බලලා ඒව සාර්ථකත්වයේ අද්දුටුවට පස්සේ ඔබට කියන දේවල් ඒක නිසා මේ දේවල් අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කිතුණු කතෝලිකයන් අනිවාර්යෙන්ම අර හැමදාම කියන වගේ ශුද්ධෝ ජපමාලයේ දිනපතා උච්චාරණය කරන්න උත්සාහ කරන්ද ඒ වගේම හැම සිකුරාදාකම අඩුමතරමේ මේ මාසේ එක දවසක් හරි කමන්නේ ඔබ දිව්‍ය සප්සදවන පුළුවන් නම් දේවස්ථානයට ගිහිල්ලා සප්සද වහන්සේ ඉස්සරහ හරි කමන්නේ එහෙම නැත්නම් ගෙදරින් ඉඳන් හරි කමන්නේ ද්‍රිව්‍ය සප්සද වන්දනාව සිද්ධ කරලා ශ්‍රී දිව්‍ය හෘදේ නුවාණය පවත්වන්න අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ මේ කාල සීමා තුළ ඉතාමත් වැදගත්. ඒක නිසා සිකුරාදා දවසල ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතින්දා රාත්‍රියට එක්වරුශීලී රැකලා නිර්මාංශ වෙලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාවක් ලෙස ගත කරන්න. මේ කියන වේලාවල වලට කරන්න බැයි නම් තමන්ට හැකි වේලාවක් හරි යොදා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ සාර්ථක වෙන්න මේවා කෙටියෙන් හරි කමන්නේ. ඔබ හැකි පමණින් කරන්න. ඒ වගේම මේ කාලේ සදාසන් නුවන් සඳහා සහභාගී වෙන්න. මේ හැම දේ තුළම ඔබේ ජීවිතයට යහපත ළඟා වේවි ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති වේවි අන්න ඒක නිසා වෙන්න ඔන්න මේ මාසය ඉතාමත්ම වෙනස් යහපත් සුවිශේෂී මාසයක් ඒ දේ තුළ තියෙන උපරිම යහපත ඔබේ ජීවිතයට ළඟා කරගන්න අයහපතෙන් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසය දිනන්න පුළුවන් කලබල වේ යුතුනේ අර සුළු වෙනස්කම් ඔබේ ජීවිතේ කරගෙන මේ පිළියම් පිළියොත් ගමනක් යන්න ඔබ දිනනවා දිනනවාමයි ඔබ සැම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි.